आयुबोवन दिनपता विकाश्वने वन लंकावे प्रथम सह एकम बौद्ध प्रवृत्ति विकाश्वेन अद उबहमुन मम प्रसाद सनुन जीवंत प्रथमेन दकिमु प्रधान प्रवृत्ति सिरस्तल सरल विवरणें ऋजु तरवटुवेंद दयपु बुधवालु सोम महायति संद निक्मगोस दहाट वसाई चाम अंदमीन वेतसरु दलतावत्त महाविहारे असु अटवेनी पेरहर अतिपूज्य पिमुरे उदित महानाहिमियो अपवत्त वेती नेत्रा प्रतिष्ठापनेट सरसिन विजयारामे बुद्ध प्रतिमा वहन्से चीनेट बुद्ध दर्शने आहेटिकेन बुद्ध प्रतिमा वहन्सेला देनमक कैनीमकिन हमुए वादीप सिंह क्लिसिन ससुनकेत सिहनाद करमिन तिसराने रकिन्नट अप्रमाण बेहसागत पूजनीय गंगुडविल सोम स्वामीन वहन्से दैन समुगेन अदट वसर दहाटाक दैक अवधिकल यतिवर हंडबु पूजनीय गंगुडविल सोम स्वामीन वहन्सेगे अभीत स्वरे हमुए अवलात नेगुवंट पवा अद सिदुवेते एदा गंगुडविल सोम स्वामीन वहन्से दुटु अनागते वर्तमाने अत्विंदिन बव दकिन्नटाई බුදුහාමුදුරුව බණ කිව්වේ බෞද්ධයන්ට නෙවෙයිනේ බුදුහාමුදුරුව බණ කිව්වේ මිනිස්යන්ට ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේගේ දහම ඕනෑම මිනිසෙකුට සාධාරණයි හිතේ ඔයත් තංගේ බෞද්ධකම වුණත් පැත්තකින් තියන්න ඔය බෞද්ධයි කියලා දැන් ගහගෙන ඉන්න ලේබල් එක වුණත් පැත්තකින් තියන්න පැත්තකින් තියලා බලන්න මොකද බුදුදහම එක්තරා මාර්ගයක් උගන්වන එකක් එක්තරා දර්ශනයක් උගන්වන එකක් ජීවිතයේ මෙලව පරලව දෙක යහපත් වෙන දර්ශනයක් උගන්වන එකක් ඒ දර්ශනයේ හි ඔබ ඉන්නවාද කියන එක විතරක් බලන්න ලේබල් එක අයින් කරලා. එතකොට ඔබට පුළුවන් හරි බෞද්ධයෙක් වෙන්න. බෞද්ධයෙක් වෙන්න බෑ ලේබල් ගහගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගය හරි කියලා පිළි අරගන්නව නම් යම් විදිහකින් ඒ පිළි අරගෙන ඒ මාර්ගයට පිළිපැද්දා නම් එයාට තමයි බෞද්ධයා කියලා කියන්නේ. නැත්නම් අම්මගෙන් තාත්තගෙන් ලේබල් ගහගත්ත එකන නෙමෙයි බෞද්ධයා කියන්නේ. 1948 අප්‍රේල් 24 වනදා දොන් ධර්මදාස මහතාගේ චාලට වීරතුංග මාතාවගේ පුත්‍ර රත්නයක් ලෙස ගංගොඩවිලදී උපත ලද සෝම ස්වාමින්ජන් වහන්සේ වයස අවුරුදු 26 දී පූජනීය මඩිහේ පඤ්ඤාසිංහ සහ පූජනීය අම්පිටියේ රාහුල යන ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන් වරුන්ගේ ආචාර්ය උපාධ්‍යතුවෙන් ගංගොඩවිල සෝම යන නාමයෙන් ප්‍රෞජා භූමියට පිවිසියා තිසරණයේ වෙනුවට දේව විශ්වාස පෙරට කොටගත් මැණික පසෙකලා ගල්බරුළු ඇහිඳ ගන්නා බෞද්ධ සමාජයේ ආමන්ත්‍රණයට මම් පෙත්සෙවු සෝම හිමියන්ගේ ගවේෂණයේ ප්‍රතිඵලය වූයේ විචාරශීලීව සිටිය හැකි ජනයාට සිතන්නට නවමු මම් පෙතක් විවර කළ සරණ විවරණයන් ඍජු තරවටු කිරීමද සහිත වූ අසාමාන්‍ය වග් කෞශල්‍යයකින් යුතු වූ සංඝයා වහන්සේ නමක් බිහිවීමයි තරුණ සභ්‍ය සංවිධානය පිහිටුවමින් රටේ තරුණ පරපුර ධම්මානුධම්ම ප්‍රතිපදාවට ගෙන ඒමේ මුල් පියවර තැබූ සෝම හිමියන්ගේ එම ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙලේ සාර්ථකත්වයේ කදිම නිදසුන උන්වහන්සේ වටා රොද බැඳගත් අතිමහත් තරුණ ප්‍රජාවයි මහරගම සිරි වජිරඥාන ධර්ම ආයතනයෙන් සසු නඹර පුරා පැතිර ගිය සෝම හිමියන්ගේ ආලෝකය තිස්තරණයේ දෙවනි කොට අඳුරේ ගිලීගත් සිංහල බෞද්ධ ජීවිත තුල නැන පහන් දල්වන්නට සමත් වුණා ආගමික අන්තවාදයේ මතු දිනක රට අනතුරේ හෙළනු ඇති බව ප්‍රකාශ කරමින් සෝම ස්වාමින්ද්‍රයන් වහන්සේ එයට එරෙහිවන වැඩපිළිවෙලක අවශ්‍යතාවයේ ඉස්මතු කරද්දී බොහෝ දෙනා දොස් නැගුවේ ජාතිවාදී මුහුණුවරක් උන්වහන්සේට ආරෝපණය කරමින් එහෙත් අපවත්වන තුරුම උන්වහන්සේගේ ඒ අනාගත තර්ජනය ගැන හෙළිකිරීම නිම වූයේ නැහැ අද ලෝකයේ මුහුණ දෙන අන්තවාදී ආගමික ත්‍රස්තවාදයත් ඇතම් ශ්‍රී ලාංකිකයන්ද ඒහා එක්ව සිටින බවට තහවුරු කරගත්තු වාර්තාත් ශ්‍රී ලංකාවද එකී ත්‍රස්තවාදී ගොදුරු බිමක් කරන බවට අන්තවාදීන් දක්වා ඇති භූමි සිටියමත් ඔප්පු කරන්නේ මින් වසර ගණනකට පෙර උන් වහන්සේ දුටු ඒ අනතුරු අද අපකරා එළඹ ඇති බවයි වාදීප සිංහේකු ලෙසින් සසුන්කෙත සිහනද කරවමින් අපේ තිසරණයේ රකින්නට අප්‍රමාණ වෙහසක්ගත්
පූජනීය ගංගොඩවිල සෝමස්වාමීන් වහන්සේ සැකසංකා උපදවන මරණයකට රුසියාවේදී මුහුණ දුන්නේ 2003 වර්ෂයේ දෙසැම්බර් මාස 12 වෙනිදායි. වාදූව තල්පිටිය දලඳාවත්ත මහාවිහාරස්ථානයේ වාර්ෂිකව පවත්වන පෙරහර මංගල්‍යය ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කළා. පවතින වාතාවරණයේ හමුවේ චම් අන්දමින් මෙවර පෙරහර මංගල්‍යය පැවැතුනේ 88 වන වරටයි. මෙවර පෙරහර පූජෝත්සවයට සමගාමීව මහපිරිද්දේශනාවක් එකදා රාත්‍රියේ දලඳාවත්ත මහාවිහාරස්ථානයේදී ප්‍රදේශයේ මහා සංඝරත්නයේ වැඩමවීමෙන් පැවැතුණා. ඒ පෙරහර පූජෝත්සවයට ආශිර්වාද ලබා ගැනීම සඳහායි. පෙරහර මංගල්‍ය ආරම්භ කරමින් ඊයේ සන්ධ්‍යාවේ 6ට දිනු සුබ මොහොතෙන් කොට්ටේ රජමහා විහාරස්ථ රාජහස්තියා මත සදාහතුව කරඬුව තැන්පත් කිරීමෙන් අනතුරුව පෙරහර වීථි සංචාරය ආරම්භ කළා. 88 වන වරට මෙවර පෙරහර සංවිධානය කළේ විහාරාධිපති පූජ්‍යපාද තල්පිටියේ චන්දරත්න නාහිමියන්ගේ අනුශාසකත්වය මතයි. පෙරහර පසුගිය වර්ෂවල වාද්දුව තල්පිටිය සහ අවට මාර්ගවල වීථි සංචාරය කළත් මෙවර පවතින වාතාවරණයේ හමුවේ විහාරස්ථානයේ වටා පමණක් වීථි සංචාරය කරමින් ගෙවදුණා. අලියතුන් සහිත නර්තනාංග රැසකින් පෙරහර විචිත්‍රවත් වූ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූල වෙමින් සදේවතුන් පිරිසක්ද පෙරහර නැරඹීමට එක්ව සිටියා. සියම් මහනිකායේ කල්යාණී ශ්‍රී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක කැකුලන්දර ප්‍රතිරාජ මහපිරිවන් විහාරාධිපති අතිපූජ්‍ය පිඹුරේ උදිත මහානායක ස්වාමින් වහන්සේ අද අපවත් වුණා. අපවත් වන විට මහානායක ස්වාමින් වහන්සේ 73 වන වියෙහි පසුබුණා. සසු නම්බරේ කළු කරන්නට ආර්ය මහා සංඝ රත්නයට ආදර්ශයක් සපයමින් 2013 වර්ෂයේ මාර්තු මාස 19 වනදා පටන් සියම් මහනිකායේ කල්යාණී ශ්‍රී සමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරේ හොබවමින් ශාසනික මෙහෙවරයන් රැසක් සිටු කළ අතිපූජ්‍ය පිඹුරේ උදිත මහානායක හිමියන් අද පෙරවරුවේ අපවත් වුණේ හොරණ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී. මහානායක හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පසුව දනුම් දීමට නියමිතයි. ධර්මය පිළිබඳව නොපැහැදුණු අය පහදවමින් පැහැදුණු අය තවදුරටත් පහදවමින් වයක්ත වෙනීත විශාරද ධර්මදර ධම්මානුධම්ම පටිපන්න ගුණයෙන් යුත් අතිපූජ්‍ය පිඹුරේ උදිත මහානායක හිමියන් උතුම් නිවනින් සැනසේවා යන්න බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති නාහිමියන් ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේ සමස්ත බෞද්ධ ප්‍රජාවගේ ඒකායන ප්‍රාර්ථනයයි. ගිරාඳුරු කෝට්ටේ මේඝාහේන ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ඉදිකළ අභිනව විහාර මන්දිරය නිර්මාණය කෙරෙනු බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිස්ථාපනය හෙට සිදු කිරීමට නියමිතයි. නේත්‍රා ප්‍රතිස්ථාපන පූජෝත්සවය ආරම්භ කරමින් පුරාණ චාරිත්‍රානුකූලව සඩංගම් පූජාව ඊයේ රාත්‍රියේ පැවැතුණා. 1983 වර්ෂයේදී ආරම්භ කරන ලද මේඝාහේන ශ්‍රී විජයාරාම විහාරස්ථානය ගොවිතැන තම ජීවනෝපාය කරගත් ප්‍රදේශවාසී සැදැහැවතුන්ගේ මූල්‍ය සහ ශ්‍රමදායකත්වය මත ගොඩනැගෙමින් පවතින විහාරස්ථානයක්. එහි අඩුවක්ව පැවති බුද්ධ මන්දිරයේ ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2008 වර්ෂයේදී. මේවනතෙක් වසර 13කට වැඩි කාලයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද්දේ ඉදිකළ අභිනව බුද්ධ මන්දිරයේ වැඩ කඩිනම් කොට අවසන් කිරීමට කටයුතු කෙරුණේ ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධයා මාත්‍යජාලී කරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින්දන් වහන්සේගේ දායකත්වයෙන්. අවුරුදු 13 හමාරක් තිස්සේ මේ ඉදිකිරීම කටයුතු අපි සිද්ධ කරනවා. අපිට මේ ඉදිකිරීම කටයුතු සිද්ධ කරගන්න එච්චර විශාල කාලයක් ගියා. මේ බාහිරින් කිසිදු ආධාරෝපකාරයක් නොමැතිව මේ වැඩ කටයුතු කරගෙන යද්දී ඉතින් අතරතුරේ අපිට දැන් මේ වර්ෂයක විතර කාලය තුළදී බෞද්ධ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ ගේම කොළඹ හත සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවනීය අවසරයි බොරලන්දේ වජිරඥාන නායක මාහිම්පාණන් වහන්සේ මුණ ගැහුණා. ඉතින් උන්වහන්සේට අපි ඉල්ලීමක් කරා අපේ මේ විහාර මන්දිරයේ වැඩ කටයුතු නිම කරගන්න අපිට අවස්ථාව සලසලා දෙන්න කියලා. ඉතින් ඉල්ලීම උන්වහන්සේ බොහොම කාරුණිකව අප කෙරෙහි අනුකම්පාවෙන් බාර අරගෙන විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් උන්වහන්සේ දායක වුණා.
නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍ය ආරම්භ කරමින් ඊයේ රාත්‍රියේ පුරාණ චාරිත්‍රානුකූලව සඩංගම් පූජාව සිදු කෙරුණා. ඒ පූජනීය සංඝරත්නයේ ප්‍රමුඛව බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කළ කලාකරුවන්ගේද සහභාගීත්ව වෙන් නේත්‍රා ප්‍රතිෂ්ඨාපන මංගල්‍යයට සමගාමීව සිදු කෙරෙන පින්කම් මාලාව යටතේ අද සර්ව රාත්‍රික පිරිත් සජ්ජහායනය පැවැත්වෙනවා. හෙට පෙරවරු 6:56ට දින සුබ මොහොතින් විහාර මන්දිරයේ පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය සිදු කිරීමට නියමිතයි. එදිනම පෙරවරු 10:32ට දින සුබ මොහොතින් අභිනව විහාර මන්දිරයේ සදහැවතුන්ගේ වන්දනාව උදෙසා නිරාවරණය කෙරෙනු ඇත. එළඹෙන උත්සව සමයේ ජනතාව සමාජය තුළ හැසිරීමට පෙර කොවිඩ් මර්ධන තුන්වන එන්නත් මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබා ගන්නා ලෙස ඖෂධ නිෂ්පාදනයේ සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් නිල්ලීමක් කර තිබෙනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ බූස්ටර් එන්නත ලබා නොගෙන ජනතාව රැස්ව කටයුතු කළහොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. මෙවන් පසුබිමක් තුල මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 572000ක් ඉක්මවා ගියා. දෛනික කොවිඩ් ආසාදිතයන් 762 දෙනෙක් ඊයේ මෙරටින් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 572188ක් දක්වා හෙළ ගියා. එමෙන්ම තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාබරයා විසින් දෙසැම්බර් මාස 10 වන දින තහවුරු කිරීමත් සමගින් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14595ක් ලෙසටයි දැක්වුණේ. මෙවන් පසුබිමක් තුළ ඖෂධ නිෂ්පාදනයේ සැපීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බූස්ටර් එන්නත ලබා නොගෙන ජනතාව කටයුතු කළොත් මේ වසර අවසානයේදී කොවිඩ් සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි. මේ අතර ගත වූ දිනේ පුද්ගලයන් 80000කට අධික පිරිසක් සඳහා කොවිඩ් මර්ධන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා දී ඇති අතර එම සංඛ්‍යාව 81208ක්. මේ අනුව මෙවන විට බූස්ටර් එන්නත් මාත්‍රාව මෙරට පුද්ගලයන් 1,266,552 දෙනෙකුට ලබා දී තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන්ගේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය පිළිබඳව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හින මහත්මිය මෙලෙස කරුණානාවරණය කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන කෝවිඩ් රෝගීන් සඳහා වූ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය නිසා පැහැදිලිවම රෝහල්වලට ඇතුළත් කිරීමට තියෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඇත්තටම අඩු කර දෙන්න හැකි වෙලා තියෙනවා. ඒ ඇත්තටම මේ රටේ රෝගීන්ගේ පැත්තින් බැලුවත් ආර්ථිකයේ පැත්තෙන් බැලුවත් ඉතාමත්ම සුවිශේෂී කාරණාවක් වෙනවා. ඊට අමතරව මෙම රෝගී සත්කාරක සේවාව හරහා විවිධ සෞඛ්‍ය පුරුදු සඳහා ඇත්තටම රෝගියා පමණක් නොව ඒ රෝගී වුණ පවුලේ අනිකුත් සියලු දෙනාටම ඒ පණිවිඩය ඇත්තටම වෛද්‍යවරුන් හරහා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම සහ එන්නත්කරණයට උනන්දු කිරීමට අපිට උපදෙස් දෙන්න හැකි වෙලා තියෙනවා. මෙතර මෙරටට පැමිණෙන සීලු ගුවන් මගින් කොවිඩ් රෝගයට සම්බන්ධ සීලු තොරතුරු මාර්ගගත කර ඇති බවට සහතික කර දැනගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඍණාවරයා විසින් නවතම මාර්ගෝපදේශ මාලාවකින් දන්වා තිබෙනවා. එය අනුව ලබාගත් එන්නත් පිළිබඳ වාර්තා කොවිඩ් වැළඳී නොමැති බවට තම ගමන පිටත් වීමට පෙර ලබාගත් වාර්තා මෙන්ම විදේශ ගමන බලපත්‍රයේ දත්ත පිටුව ආදියද මාර්ගගත කළ යුතුය. මෙම නව රෙගුලාසි 2022 වර්ෂයේ ජනවාරි මාස පළමුවනදා සිට බලපෑත්වෙන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඍණාවරයා විසින් දන්වා තිබෙනවා. චීනයේ කැරීමකදී මිශ්‍ර ලෝහවලින් නිර්මාණය කළ ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් හමු වේ තිබෙනවා. ඒ පිළිබඳව දකිමු අද විදෙස් පුවත් තුළින්. වයඹතික චීනයේ ශාස්ත්‍රී පළාතේ ෂියන්නෑන් නගරයේ චෙන්ග්‍රීන් ගම්මානයේ ඉපැරණි සොහොන් සමූහයක් ආශ්‍රිතව සිදු කළ කැණීමකදී නැගෙනහිර හැන් රාජවංශයට අයත් බව සැලකෙන මිශ්‍ර ලෝහවලින් නිර්මිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් සහ තවත් භාණ්ඩ රැසක් පුරා විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනම සෝන් කුටියක තිබී සොයාගෙන ඇති අතර ඉන් එක් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් උසින් සෙන්ටිමීටර 10.5ක් වන බවත් අනෙක් බුද්ධ ප්‍රතිමා වහන්සේ සෙන්ටිමීටර 15.8ක උසකින් යුක්ත වන බවයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. චීනයේ බුද්ධ දර්ශනය හඳුන්වා දීම සහ චීනය තුළ බුද්ධ දර්ශනය ප්‍රචලිතව පැවතීම පිළිබඳව අධ්‍යයනයකට මෙලෙස සොයාගත් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉතා වැදගත් වන බවයි චීනේ පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රකාශයන් උපුටා දක්වමින් චීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. 就从南亚传到了中国。 එත් සමගින් අදට නියමිත සුසන්දේශයේ ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටුව ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට දිනපතා එක්ව හැකේ. ඔබ සැමට සුවදායී රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.